तेमाव देव वचनेन पोषणे वी जीवितेट सविय लभमु हदीन वीम अद सामान्य समये पहलोस्वन इरुदिनाय देव वचने एति वेदगत कम जेसुस वहांसे अद अपट किया दे एबेवेन अप जीविते प्रश्न गैटरु बाधक इदिरिये वुवद देव वचनेट अहुं कंदी युतुय देव वचनेय अप हदवत तुल माशगत करगेन जीवत विय युतुय इसेम लौकिक आशावान इदिरियेद नबुरागे बलवेग इदिरियेद अप हदवत तुलेन देव वचनेय इदिरियेट एमट तराम शक्तिमत विय युतुय एबवेन देव वचनेट सांग्वेदी वेमेन देव वचनेन सविमत वी ए तुल अप जीवित मेहवा गन्नट अवसि वराम यदिमेन मे दिव्य पूजा यागेट सहभागी वेमु। स्वामी दुनि समगी बोधुनट आराधना लेवी एक मुदु कमिन वेरी मितुरं विनस यारी इन्ने मु स्वामी दुनि समगी बोधुनट आराधना मट समय देखुमट प्रेमिन समद जीवत वन्नट जीवन बोधुनिन सविय लेवे अप समदिरि मत तु कमिन वेली मितुरं विनस याली इन्ने मु समी दुनि समगिये बोधुनट आराधना लेवी। शुदोत्रित्य अनुहासेन में पारिशुद्धो आगे आरंभ करमु प्यानंगेद पुत्रयानंगेद शुदात्म्यानंगेद नामेन आमेन। अबगे स्वामीन माने जेसु क्रिस्त स्वाहंसेगे वरप्रसादयात देवी पियानन वहंसेगे प्रेमयात परिशुद्ध आत्मनन वहंसेगे सहभागित्वयात ओबे सियालन समग पवतीवा ओबे समगद पवतीवा क्रिस्तमान तुले मापियादर प्रेमवंत सहोदर सहोदरीनी सामान्य समय पालस्वन इरुदिन जनवंदनावट अबि मेसे देवी महोत्तमयान वहंसेगे करुणावतुल ඒක්‍රස්වෙමු අපගේ ජීවිතවල දහසකුත් හේතු කාරණා තිබෙන්නට පුළුවන් දෙවියන් වහන්සේ පසසන්නට නම දෙන්නට අපේ ජීවිතයේ සුවහසක් අද්දකීම් තිබෙන්නට පුළුවන් ජීවිතේ පුරාවටම ඔන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස පිළිගන්නට අපේ ජීවිතයේ අබල දුබල කම්බලදී උන් වහන්සේගේ කරුණාවද ආදරයද अबगे जीवित तनिकमेदी पालुवेदी असरनकमेदी अन्वहंसेगे पीत्रुक सेनेहासद तुलापे जीवित जीवात्वेदी अबे जीवित वल वाटिनाकम दकिद्दी ए जीवित जीवात करवान्नट देवियान वहंसेम बलापुरत्व देद्दी ए बलापुरत्वे बलापुरत्व अतिव अबे मे आगे योग्य लेसद युतु लेसद साधारण लेसद ඔබේ මගේ ජීවිතයට ගැළවීම දායක ලෙසද පුදන්නට ශ්‍රදාත්වන් වහන්සේගේ බලය ඉල්ලමු. ඔලහන්සේගේ ස්පිරිතුව ඉල්ලමු. ඔලහන්සේගේ ආලේපේ ඉල්ලමු. සුවහසක් ජීවිත සුවපත් කරන සුවහසක් ජීවිතවලට
කරුණා වාතිරය රැගෙන එන මේ ආගය අපේ ජීවිතවලටද බලපාන විදිහට ඔප්පු කරන්නට ඔබේ මගේ ජීවිතයට ගැළවීම ලැබෙන ලෙස ඔප්පු කරන්නට අපට අවශ්‍ය කරන බරම් ඉල්ලමු අපගේ පාපයන් පිළිගනිමු දෙවියන් වහන්සේට විරුද්ධවද මිනිස්යාට විරුද්ධවද ඔබ මම කිව්වා වූ කෙරුවා වූ සිතුවා වූ සිතින් කයින් වචනෙන් පව් කරපු සෑම පාපයක්ම පිළි අරගෙන නුසුදුසු ඔබ මම සුදුස්සන් බවට පත් කරන්නට කියලා මහත්මු දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලලා අපි මොහොතක් නිහඬව යාඥා කරමු සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදර වරුණිය ඔබටද මා පව් කළ බව කියමි සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි එමාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එහෙන් භාග්‍යවත් නීති කණමරියතුමියද සිරිසුරු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වරුණිය ඔබද මෞදේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාක්ෂා කරන මෙන් අපට ඉල්ලා සිටිමි සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේම පව් කමා කර සදා ජීවනයේ වෙත අප පමුණුවන සේක්වා ආමෙන් ස්වාමිනි කරුණා කළ මැනව ස්වාමිනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ස්වාමිනි කරුණා කළ මැනව ස්වාමිනි කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා මෙලෙවි උන්වහන්සේගේ දාවලතනන් හට සාමය වේවා දෙවි ස්වාමිනි ස්වර්ගයේ රජාණනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒකජන්ත පුත්‍රෝ ස්වාමීනි ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාශිවාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පෞහරණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පෞහරණ ඔබ වහන්සේ අපගේ යදුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශිදෝතනන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය ආමෙන් අපි යාඥා කරමු දයාබර දෙවි පියාණනි සියලු පාපාන්ධකාරයෙන් අප මුදා ඔබ වහන්සේගේ සත්‍යාලෝකයේ මගින් ඔබගේ රාජ්‍ය වෙත අපගෙන ගිය මැනව ක්‍රිස්තියානි ධර්මයේ අපගේ ආලෝකයේද ක්‍රිස්තියානි නාමයේ අපගේ මහිමේද වශයෙන් ඔබ වහන්සේ අපට දුන් දේ ප්‍රකාරව කැඳවීම අනුව ජීවත් වීමට අපට වරම් දුන මැනව මෙකී දේ ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් යසායා දිවස් ප්‍රසාදතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර පැලණංවා කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍යද මිනිසාට ආහාරද ගෙන දෙයි එලෙස මාමුවින් නික්මෙන වචන මා වෙතම හිස්ව නොපැමිණ මාගේ අදහස් සඵලවත් කර නියමයන් සිකුරටම ඉටු කරයි දේව වචනේ මෙසේය දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා
उबगे पिलितुव सबुबिमे वेटी फलवु बीज महत्से फलदरन्नेय सरुबिमे वेटी फलवु बीज महत्से फलदरन्नेय ओब पोलव देस बला एट वही वस्वा ए सरुसार करन सेक अहस गंग दिय दहाविं पिरियात उब पुलव मिसे पिलियल कोट दान्य सप्या देन सेक एही विटी बोहो सेदियन पुंगवा पास पिडली समतला करन सेक सरुबी में वेटी पलवो बीज महसे पलदरन ने ये पीठ बहुल वैसी वस्वा भुलव बुरुल कर एही वगावट आशीर्वदन सेक ओब वैसी वस्वा रट सरुसार करन सेक ओब सरी सरन तन सारत्वय उतुरायन नेय सरुबिमे वेटी पलवो बीज महत्से फलदरन नेय पालु करे तन बिम सरुसार वनु अत खांदु हेल प्रीतिये नुदन अननु एत तन भीम एलु बैटलु पाट्टि वलिन पिरी एत मिठिया वत्तन दान्यन सपुरालन सेक एवा प्रीतिये खुल मत भी गायै सरुबिमे वेटी पलवो बीज महत्से फलदरन नेय පාවුලතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි මේ ජීවිතයේ දුක් වේදනා අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමග කිසිසේත් සැසඳිය නොහැකියයි කල්පනා කරමි මව ඇති මේ විශ්වයේ වුවද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටී मंद विश्व शून्यतावट यटत्कल थनन वहन्से एसे कले विश्वे खमत्तेन नुव एसे यटत्कल उन वहन्से गेम बलापुरुत्तु सहगत खमत्तेनी ए बलापुरुत्तु नम मवा एतिमे विश्व जरापत्वी मे वहल कामेन मिदी देव दरुवन्ट हिमी महिमान वित निदहस लबीमय मवा एति मुलु विश्वय मे दक्वाम प्रसव वेदनावेन केंदिरी गान बव अपि दनिमु एपमनाक नुव आत्म्यानन वहन्से केरेन वन दीमनावे नैमुल फल लबु अपिद अपे कायक मिदीम वन पुत्र कमट पिलिगनु लबीमे बलापुरुत्वेन अपतुलम सुसुम लमो
දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපුවත් ජයනද. කතා කළ මැනව ඔබ වහන්සේගේ මෙහි කරුවා සවන් දී සිටි සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. හාලෙලූයා 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සුවිශේෂක මාතේතුමන් විසින් දෙන ලද සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. එදිනම ජෙසුන් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුදාතර වැඩහුන්සේක. අතිවිශාල සමූහයක් උන්වහන්සේ වෙත රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැග හිඳගත්සේක. මුළු ජනකාය වෙරළේ සිටියහ. උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින් මෙසේ වදාළසේක. බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මගදිගේ වැටුනේ. කුරුල්ලෝ අවුත් ඒවා අහුලාගෙන කෑහ. සමහරක් පසතුනි ගල්බිම්වල වැටි පස ගැඹුරු නොවූ බැවින් වහාම පැලවිය. එහෙත් හිරු නැගුණු කල ඒවා දැවි මුල් නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටුගස් අතර වැටුණි. කටුගස් වැවි ඒවා යට කර දැමීය. තවත් සමහරක් සරු බිමෙහි වැටි එකකින් සිය ගුණයක්ද එකකින් සැට ගුණයක්ද එකකින් තිස් ගුණයක්ද බැගින් පළදැරිය. සවන් නැත්තෝ සවන් දෙත්වා. එවිට ශ්‍රාවකයෝ අවුත් ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැයි ඇසූහ. උන්වහන්සේ මෙසේ උත්තර දුන්සේක. ස්වර්ග රාජ්‍ය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත. එහෙත් ඔවුනට එසේ දී නැත. යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ. පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ. එහෙන් ඔවුන් දැක දැකත් නොදැක්ක නිසාද අස අසාත් නොඇසුනා නිසාද වටහා නොගන්නා නිසාද ඔවුන්ට උපමා මගින් කතා කරමි. මෙසේ යසායාගේ දිවසිවරයාගේ කීම ඔවුන් අතරේ ඉෂ්ටවනු ඇත. එනම් ඔබ අස අසාත් තේරුන් නොගන්නාහුය, දැක දැකත් නොදැක්කාහුය. මේ සෙනගගේ සිත් අඳුරුය, ඔවුන්ගේ කන් වැසී ඇත, ඔවුන්ගේ ඇස් පියවී ඇත. එසේ නොවිනම් ඔවුන්ට ඔවුන් සිය ඇසින් බලා කනින් අසා සිතින් තේරුම්ගෙන හැරණු ඇත. මමද ඔවුන් සුවපත් කරන්නෙමි යනුයි.
එහෙත් ඔබට ඇසින් පෙනෙන නිසාද කනින් ඇසෙන නිසාද ඔබ භාග්‍යවන්තය සැබවින්ම මම ඔබට කියමි බොහෝ දිවස වරුන්ද දැහැමි අයද ඔබ දකින්න දේ දකින්නටත් අසන දේ අසන්නටත් අසා ආසා වූ නමුත් ඔවුන් ඒවා දුටු ඒවත් ඇසු ඒවත් නැත එබැවින් වපුරන්නා පිළිබඳ උපමාවේ තේරුම ගන්න යමෙක් රාජ්‍ය පිළිබඳව පණිවිඩයේ අසා ඒ වටහා නොගෙනී නම් ඔහුගේ සිතේ වපුරපු දේ වපුරා නපුරා අවුත් පැහැර ගනිති මගදිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරන්නුවේ එවැනි අයය පණිවිඩයේ ඇසු කෙනෙහිම ඒ සතුටින් පිළිගනත් සිත්ති තැම්පත් වී නැති බැවින් මද කලක් පැවත පණිවිඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහාම එකෙනෙහින් පලා පැලී වැටින්නේය ගල්බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුවේ එවැනි අයය පණිවිඩය අසා මේ ජීවිතයේ කරදර වලින්ද වස්තු මායා වලින්ද පණිවිඩය යටපත් වීම නිසා කෙනෙක් පල නොදරති කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුවේ එවැනි අයය පණිවිඩය අසා ඒ වටහාගෙන සිය ගුණයක්ද සැට ගුණයක්ද තිස් ගුණයක්ද බැගින් කෙනෙක් පල දරති සරුබිමේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුවේ එවැනි අයය සම්විධානන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ක්‍රිස්තුමන් තුල මදයාබර ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අද දවසට නියමිත සුදුසු පුවත තුල මේ සුපුවත අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ අපි අහලා තියෙනවා මේක අපාතර හරි ප්‍රසිද්ධ උපමාවක් ක්‍රිස්තුස් වහන්සේ නිරන්තරයෙන්ම උන්වහන්සේගේ ධර්මදානීය ක්‍රියාවලිය තුල උන්වහන්සේ භාවිතා කරපු එක ක්‍රමවේදයක් තමයි ඉතා ගැඹුරු අර්ථවත් දෙයක් අවබෝධ කරගන්නට කාලීනයයි හැඟෙන උපමාවල් පාවිච්චි කරලා තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මදානීය දෙස අපි බලද්දී හරිම යථාර්ථවාදී තැනට ගැළපෙන මිනිස්යාට හැඟෙන බුද්ධියට ගෝචර වෙන මිනිස් මනසට උකහා ගන්නට පුළුවන් ක්‍රමවේදයන් උන්වහන්සේ පාවිච්චි කරේ උන්වහන්සේ කිසිම පිටක උන්වහන්සේගේ මනසින් මිනිස්යා දෙස බැලුවේ නැහැ උන්වහන්සේගේ තත්ත්වෙන් මිනිස්යා දෙස බැලුවේ නැහැ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ සරුව බලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේට සියලු දේ කරන්නට පුළුවන් නමුත් උන්වහන්සේ පුංචිම පුංචි මිනිස්යාගේ හදවතේ හෘද ස්පන්දනයේ පවා තේරුම් අරගෙන පුංචිම පුංචි මිනිස්යාගේ මනසට දැනෙන හැඟෙන විදිහට උන්වහන්සේ තම දහම තම දර්ශනය තම දේශනය සමාජගත කරා එනිසා මිනිස්සු ගොඩාක් ආදරය කරා උන්වහන්සේගේ ධර්ම දේශනාවන් වලට සම්බන්ධ වෙන්නට ගොඩාක් අය උන්වහන්සේට හිටියා ගොඩාක් අය උන්වහන්සේ පසුපස්සේ ගියා හැබැයි උන්වහන්සේ දැනගෙන හිටියා මේ මිනිස්සු මාව පසුපස්සේ එන්නේ ඇත්තටම මාව අවබෝධ කරගෙන නෙවෙයි මේ මිනිස්සු මට සවන් දෙන්නේ තමුන්ගේ ජීවිතයේ විමුක්තිය සඳහා සවන් දීමක් සඳහා නෙවෙයි මේ මිනිස්සු එන්නේ බාහිර ලෝකේ తాවකාලික සතුටක් ප්‍රීතියක් තෘප්තියක් සොයාගෙන කියන දේ උන්වහන්සේ දැනගෙන හිටියා එනිසා මගේ දයාබර ප්‍රේමවන්තේනි උන්වහන්සේ පුංචිම පුංචි සියුම් දේ පවා හසු වෙන
ආවරණය වෙන ආකාරයට උන්වහන්සේගේ ධර්ම දාණය උන්වහන්සේ හැම තැනම ඒ විදිහට කරා. අද වපුරන්නාගේ උපමාව උන්වහන්සේ අපේ ජීවිතවලට අද ගෙනහැර පානවා. අපි අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට අපි දෙවියන් වහන්සේ අදහන ජනතාවක් හැටියට අපි ජීවත් උනත් ඒකේ ප්‍රතිඵලය ඒකේ ඵලය අපි භුක්ති විඳිනවා අඩුයි. අද පාවුලතුමා දෙවෙනි කියවීමේදී උන්වහන්සේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේගේ නාමුල් ඵලයෙන් අපි තෘප්තිමත් වෙලා තියෙන්නේ කියලා. නාමුල් ඵලයෙන් කාටවත් දෙන්න ඉස්සරලා කාටවත් කියන්න ඉස්සරලා උන්වහන්සේ සාන්ත සභාවට ශුද්ධාත්මයන් වහන්සේගේ නාමුල් ඵල නැමැති දීමනාවෙන් පොහොසත් කරා. ඉඳුල් වෙලා නැහැ. කවුරුවත් පාවිච්චි කරපු දෙයක් නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ නොයිදුල් සුජාත ඵලයක් අපේ ජීවිතවල තියෙන්නේ. ඒ ඵලය තමයි පුත්‍ර භාවය නැමැති මහා ඵලයේ බලාපොරොත්තුව. දහමක් අපි අදහන්නේ මගේ දයාබර ප්‍රේමවන්තේනි, අපේ ආත්මික තෘප්තිය උදෙසායි, ආත්මික වින්දනය උදෙසායි, ආත්මික ගැළවීම උදෙසායි. අද ගොඩාක් වෙලාවට කිතුනුවා සාන්ත සභාවත් එක්ක උරණ වෙන්නේ, ගැටෙන්නේ, සාන්ත සභාව අභියෝගයට ලක් කරන්නේ ඔහුගේ දෛනික ජීවිතයේ తాවකාලික දේවල් ඉටු නොවුනහම. ඔබට ඕනේ නම් දහම තුල පොහොසතෙක් වෙන්න, ඔබට ඕනේ නම් දහමේ තුල ඉහළට යන පුජ්‍යලයක් බවට පත් වෙන්න මේ දහම ඒට මාවත සකස් කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ දහමත් එක්ක ඔබ ජීවත් වෙද්දී, ඒ දහම ඔබ ඇසුරු කරද්දී, ඒ දහම ඔබේ හදවත තුල ජීවමාන වෙද්දී, ඔබේ හදවත සුවපත් වෙද්දී, ඔබේ හදවතේ පුරාවටම දෙවියන් වහන්සේගේ වචනය ඵල දරද්දී ඔබට මහා නිදහසක් දැනෙනවා, ඔබට මහා ප්‍රීතියක් දැනෙනවා, සතුටක් දැනෙනවා. දෙවියොත් එක්ක විතරයි මගේ ගනුදෙනුව තියෙන්නේ, දෙවියන් වහන්සේත් එක්ක විතරයි මගේ ජීවිත පැවැත්ම තියෙන්නේ, මගේ මුළු හදවත පුරාවටම දෝරේ ගලාගෙන යන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන් නික්මෙන ආදරණීය බව නිසාම. මගේ හදවත සුවපත් වෙද්දී, මගේ හදවතේ පාපයෙන් නැති වෙද්දී, මගේ හදවතේ වෛරයේ ක්‍රෝධේ ඊර්ෂ්‍යාව නැති වෙද්දී මට තව කෙනෙකුට වෛර කරන්නට බෑ, මට තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නට බෑ, මට තව කෙනෙකුට සාප කරන්නට බෑ. මොකද මගේ හදවතේ ඒ පෞකාර හැඟීම් නැති නිසා, මගේ හදවත පිරීලා තියෙන්නේ උන්වහන්සේගේ බලයෙන් නිසා. මගේ හදවත සුවපත් වෙද්දී, මගේ මනස නිරවුල් වෙද්දී මගේ ගත සුවපත් වෙනවා, මගේ ගත සුවපත් වෙනවා, මගේ ලෙඩ රෝග සුවපත් වෙනවා, මගේ අමාරුකම් සුවපත් වෙනවා. අපි ගොඩාක් වෙලාවට ප්‍රතිහාරයන් හොයාගෙන ගමින් ගමට, නගරයෙන් නගරයට, පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට, සභාවලින් සභාවලට අපි යනවා. සුවය බලාපොරොත්තුව, නිදහස බලාපොරොත්තුව, ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්නට, සක්‍රමේන්තු ජීවිතේ විකුණලා පාවලා දීලා, දිව්‍ය සප්‍රසාදීය අත්දැකීම අමතක කරලා, භෞතික සතුටක්, කාලීන තෘප්තියක් උදෙසා අපි අද අපේ විශ්වාසයේ අපි හැල්ලුවට ලක් කරලා තියෙනවා. එනිසා තමයි අපි එක එක්කනා හොයාගෙන යන්නේ සුවය ලබන්නට. අපි එක එක්කනා හොයාගෙන යන්නේ ආර්ථික වාසි ලබන්නට. යක්කු එළවනවයි කියලා, එහෙම නැත්නම් හදිහූනියම් කරලයි කියලා, එහෙම නැත්නම් බලිතොයිල් කරලා තියෙනවයි කියලා අපේ ගෙවල් වලට, අපේ ඉඩම් වලට අපි අරගෙන, ගෙවල් වල ප්ලෑන් අරගෙන, ඉඩම් වල ප්ලෑන්ස් අරගෙන අපි අරගෙන යන්නේ නිසායි. එහෙම කොහොමද වෙන්නේ? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නම්,
පෞලුතුමා කියන විදිහට පුත්‍ර භාවයේ පිළිබඳව බලාපොරොත්තුවක් අපි තුල තියෙනවා නම් කොහොමද යක්ෂයා අපි තුල අපිව පාලනය කරන්නට එන්නේ අපි ජීවත් වෙන තැන්වල ජීවත් වෙන්නේ යක්ෂයා ඉන්නට පුළුවන් හැබැයි ඌ බලහීනෙකු ලෙසයි ජීවත් වෙන්නේ මොකද අපි ප්‍රබලයි දෙවියන් වහන්සේ තුල මන්ද සුද්ධාත්මයන් වහන්සේගේ නාමුල් පළවලින් අපි තෘප්තිමත් වන නිසා අපි පෝෂණය වන නිසා මේ මහ පොළවේ කිසිම ඵලයකට දෙවෙනි නොවන සුද්ධාත්මයන් වහන්සේගේ ඵල අපි භුක්ති විඳින නිසා නිසා මගේ ගත සුවපත් වෙද්දී මම ගන්න ප්‍රතිකාර මම යන වෛද්‍යවරු ළඟට මම දාන channels ඔල්ටි යන සල්ලි ඉතුරු වෙනවා මොකද මට ගත සුවපත් වෙලා සිත සුවපත් වෙලා මම නිදහස් මගේ මනස නිදහස් ඒසා මම ගොඩක් වෙලාවට දෙවියන් තුල යැපෙද්දී මම දන්නවා මගේ ජීවිතේ ලං කර ගන්නට ඕනේ මොනවද ඈඩ් කර ගන්නට ඕනේ මොනවද කියලා මම දන්නවා මගේ ජීවිතේ මම ඇති කර ගන්නට ඕන සම්බන්ධතාවය මොකද්ද මම අතහරින්නට ඕන සම්බන්ධතාවය මොනවද කියලා මම දන්නවා මගේ ජීවිතේට වියදම් කරන්නට ඕනේ මොනවටද මම වියදම් නොකරන්නට ඕනේ මොනවද කියලා මන්ද දෙවියන් වහන්සේ තුල මම ජීවත් වෙද්දී සරල අල්පේච්ඡ ජීවිතයත් එක්ක මම රැඳෙද්දී මගේ ජීවිතේට ප්‍රශ්න කරදර අභියෝග එද්දී මම දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරලා ඒ වචනේ මගේ හදවත තුල පළ දරද්දී මගේ ළඟ තියෙන්නේ මට අවශ්‍ය දේ විතරයි ඒ නිසා මට තෝරා ගැනීමක් ඇති වෙන්නේ නැහැ මට කලකිරීමක් ඇති වෙන්නේ නැහැ මට විලාපයක් මා තුල ගොඩ නැගෙන්නේ නැහැ මන්ද දෙවියන් වහන්සේගේ වචනේ අනුව මම මගේ ජීවිතේ මෙහෙවන නිසා ඒ නිසා මම ආර්ථික මේ වශයෙන් දියුණු වෙනවා එනිසා මගේ අතේ සල්ලි තියෙන්නට පුළුවන් ඒ සල්ලි තියෙන නිසා මම ධනවත් වෙන නිසා දෙවියන් වහන්සේ තුල මට පුළුවන් වෙන්නට පුළුවන් තව කෙනෙකුට උදව්වක් කරන්නට තව කෙනෙකුට පිහිටක් වෙන්නට තව කෙනෙකුට සරණක් වෙන්නට ළඟ තියෙන සුළු දෙයයි තියෙන සුළු දෙය තුල මට පුළුවන් තෘප්තිමත් වෙන්නට වගේම තව කෙනෙකුවත් තෘප්තිමත් කරන්නට මගේ දාබර ප්‍රේමවන්තේනි අපි කිතුනුවන් හැටියට අපේ ක්‍රිස්තියානි විශ්වාසයේ තුල අපි මොර ගැහුවට යාඥාව තුල අපි මෙන්න මේ මහා යථාර්ථයේ ජීවිතේ අත් විඳින්නේ නැත්නම් මේ මහා යථාර්ථයේ අපේ ජීවිතේ අපි ඵල දරන්නේ නැත්නම් සිය ගුණයක් සැට ගුණයක් තිස් ගුණයක් මෙන් අපි තාමත් දහම තුල ලදරුවන් අපි අනුන් මත යැපෙන මිනිසුන් ඒ නිසා ප්‍රශ්නයක් ආව ගමන් විශ්වාසයේ සැලවෙනවා අරගලයක් ආපු ගමන් විශ්වාසයේ පාවලා දෙනවා කරදරයක් ආපු ගමන්ම දෙවියන් වහන්සේව අමතක කරනවා අපි සැබවින්ම සාක්ෂි දරන කිතුනුවන් විය යුතුයි අපි සැබවින්ම දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ වචනයත් එක්ක ගැටෙන ජනතාවක් බවට පත් වෙන්නට ඕනේ එදා ස්වාමින් වහන්සේ දැනගෙන හිටියා උන් වහන්සේ වටේ එන මිනිස්සු කණ්ඩායි බොණ්ඩායි ලෙඩ රෝග සුවපත් කර ගන්නටයි ආවේ කියලා. අභ්‍යන්තරයේ තුල දෙවියන් සමග අතුලාන්ත ගමනක නිරත වෙන්නේ නැහැයි කියලා. ඒ නිසා තමයි ශ්‍රාවකයෝ පවා ඇහුවේ ඇයි ඔබ වහන්සේ මේ උපමාවල් පාවිච්චි කරන්නේ? උන්වහන්සේ දැනගෙන හිටියා ශ්‍රාවකයෝ 12 දෙනාත් එසේ නොවන බව ඒසයි උන්වහන්සේ උපමාවල් පාවිච්චි කරන බව උන්වහන්සේව කිව්වේ මගේ දයාබර ප්‍රේමවන්තේනි ඔබේ මගේ කිතුනු විශ්වාසයේ ගමන තුල අපි වහලුන් නෙවෙයි අපි දේව දරුවන් අපි ජරාපත් වෙන මිනිසුන් නෙවෙයි අපි අජරාමර මිනිසුන් අපි මැරෙන ජනතාවක් නෙවෙයි අපි නොමරෙන ජනතාවක් අපි සදාටම ජීවත් වෙන ජනතාවක් අපි ඒ සදාටම ජීවත් වෙන ජනතාවක් බවට පත් වෙන්නට නම් මේ මහ පොළවේ අදහන්න පුළුවන් විශ්වාස කරන්නට පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනය අදහමු ඒ වචනය අයිති කරගමු ඒ වචනය රැඳෙමු ඒ වචනය මත
ඒ වචනේට හිලෑවෙමු ඒ වචනේට ආදරේ කරමු ඒ වචනේ තුල ඵල දරමු ඒ ඵල සබවින් මාත්මයන් වහන්සේ ඔබට මට දෛනිකව දෙන නාබුල් ඵල බවට පත්වේවි ඒ ඵල බලාපොරොත්තුෙන් මහ පොළව මොර දෙනවා මහ පොළව ඉල්ලනවා මහ පොළව රැඳී සිටිනවා ඒ අද්දකීම සමාජගත කරන්නට නම් ඒ මහා අද්දකීමත් එක්ක රැඳෙන්නට නම් දවැන්ත මුල් වලින් අතුයිතු විහිදෙච්ච මහා වෘක්ෂයක්සේ අපේ විශ්වාසය අපි ශක්තිමත් කරගත යුතුයි බලගැන්විය යුතුයි ඵල දැරිය යුතුයි ජීවමාන කළ යුතුයි එවිට බොහෝ අය ස්වාමින් වහන්සේ ඔබ මා නිසා හඳුනා ගනීවි බොහෝ අය විශ්වාසය තුල රැඳී සිටීවි ඒ භාග්‍ය ඒ වාසනාව ඔබේ මගේ ජීවිතවලට දෙන්නට කියලා අපි ආඥා කරමු අපි සියලු දෙනාම නැගිට අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි අහස හා පොළව ද පෙරළන පෙරණ සියල්ලද මම වදාළ සියලු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි දෙවියන් වහන්සේගේ එකජාත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි උන් වහන්සේ සෑම කාලෙතම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක උන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකෙන් ආලෝකේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක ජනිත වූ නමුත් මවනු ලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වය ඇතිව උන් වහන්සේ වැඩ සිටින සේක උන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන් වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නේ මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන් වහන්සේ මනුෂ්‍යා වූ සේක තවද උන් වහන්සේ අප උදෙසා පොන්සු පිලාතු යටතේ කුරුසය නැගසුණු ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූ සේක ශුද්ධ ලිවිලි පරිදි උන් වහන්සේ තුන්වනදා උත්ථාන වූ සේක ඔබුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින සේක ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරන්නට ඔබුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක ඔබුන් වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්මිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි උන් වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබන සේක උන් වහන්සේ දිවිස්වරුන් මගින් කතා කළ සේක අපෝස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි පෞකමව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි තවද මළුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි ආමෙන් අපි ප්‍රේමයෙන් විශ්වාසයෙන් යුතුව අපගේ දෛනික ජීවිතයේ අවශ්‍යතාවයන් ස්වාමින් වහන්සේ ඉදිරියේ මෙසේ තබමින් යාඥා කරමු ආදර දේපියාණනි දේව වචනය ලෝක පුරා ප්‍රචාරය කරමින් දේව රාජ්‍ය මෙලව ගොඩනගන්නට කැප වී තම සේවය පුද කරන සුදුතුම් පීතමන් ඇතුළු ගිහි පැවිදි පූජක සමහට ඔබගේ රැකවරණය හා මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනේ අපකරණ යාක්ෂයා සාවදාල මැනව ආදර දේපියාණනි රටවැසියාගේ යහපත සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන් අවංක ලෙස ක්‍රියාත්මක කිරීමට අප ජනනායකයින්ට සුධාත්ම ලෝකයේ ලැබෙන පිණිසද ස්වාමිනේ අපකරණ යාක්ෂයා සාවදාල මැනව ආදර දේපියාණනි ඔබ වහන්සේ අප ජීවිතයේ නැමැති කිතේ වපුරන දේව වාක්‍ය ජීවිතයේ සෑම මොහොතකදීම ඵල දරන්නට සලසනු පිණිසද ස්වාමිනේ අපකරණ යාක්ෂයා සාවදාල මැනව ආදර දේපියාණනි
ඔබගේ වචනෙන් සමියත් මේ ලෞකික ආශාවන් අභිබවා පාපයට නොවැටී සිටින්නට ඔබ වචනය අප සැමට ජීවන ජල උල්පතක් වන පිණිසද ස්වාමිනේ අපකරණ ආක්ෂා සාවදාල මැනව ආදර දේපියාණනි අද දින මෙම දිව්‍ය පූජා විකාශනය කිරීම සඳහා බැතිබර දායකත්වයේ දක්වන සියලු දෙනාටත් නිවසේ සිට දිව්‍ය පූජාව සඳහා සහභාගී වන සියලු දෙනාටත් වර්බුම් රූපහානි වැඩසටහන් සඳහා අතහිත දෙන සැමටත් අවසි සියලුම වරප්‍රසාදයන් දෙවි මහෝත්තමයාණන්ගේ දේවාශිර්වාදයේ තුල ලැබෙන පිණිසද ස්වාමිනේ අපකරණ ආක්ෂා සාවදාල මැනව අපි මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ස්වාමින් වහන්සේ ඉදිරියේ තබමු විශේෂයෙන්ම අපගේ පෞල්වල සාමය සමගිය සමාදානය ලැබෙන සඳහා අපි යාඥා කරමු කොරෝනා වූ දුර තවමත් අපගේ රට වෙලාගෙන තිබෙන මේ මොහොතේ දෙවි මහත්මයන් වහන්සේ දිකේම අපගේ ජනතාවට සමාව දීලා අපගේ පාපයන් නොතකා මේ කොරෝනා වසංගතය අප රටෙන් සහ මුළු ලෝකෙම දුරු කර දෙන්නට කියලා අපගේ යාඥා බලාපොරොත්තු වෙන අපි යාඥා කරන්නට පොරොන්දු වෙච්ච සෑම කෙනෙක්ම අපි සිහිපත් කරමු සමිලහන්සේගේ පාමුලට රැගෙනෙමු මේකී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් जीव सदा मे तुमई मिवी पे तुमई समी दुनिया बुदने अप गे बोलो देवी आई अपगे मुनु दिव्याई पियुमंब विकसित वेदा पतुरन्न सुवदिन्नमा गोयमंब पीदी सना बलदिन्न अश्वनु दारा मापे तुमई मादिवी पे तुमई समी दुनी ओबट पुदन्नी अपगे बुलु दिवियाई अपगे मुनु दिव्याई सहोदर सहोदरिणी मागे सहोबगे मे आदरणीय जीवित आगे सिर बलैति देवी पियानन वाहन सेठ प्रसन्न वन पिनिस याज्ञा करन स्वामीन वाहन से गे नामेत प्रशंसावत महिमेत अतुल सदहद
අපරතමන් වහන්සේගේ මුලිශුද්ධෝ සභාවටත් ප්‍රයෝජන අත්වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මියාගේ පිළිගන්නාසේක්වා දෙවි ස්වාමිනි ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටී සිටින ඔබ ජනතාවගේ බැගෑපත් පුද පඳුරු පිළිගැනීමට කරුණා කළ මැනව මේ පඳුරු ඔබ වහන්සේගේ ජනතාව පාරිශුද්ධවත් කරන භෝජනේ බවට හැරෙව මැනව මෙකී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු එයෝ කිවුද හිතුවද ක්‍රියාවකි පාරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතනික දෙවි ස්වාමිනි අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්නේද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණේ කැළවීම දායකය මිනිසා කළ වරද ගැන අනුකම්පා කළ ඔන් වහන්සේ කන්‍යාවකගෙන් නිපදීමට කරුණා කළසේක ඔන් වහන්සේ කුරුසේ මත දුක් විඳ නැසී නිත්‍ය මරණයෙන් අප ගලවාගත්සේක තවද ඔන් වහන්සේ මරණින් උත්ථාන වී සදාතන ජීවිතය අපට දානය කළසේක එන්සර දූත අග්‍ර දූත සුරසේනා සමූහේ නිරන්තර සාදුනාදයට අපගේ ගීත රාවේ දෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු සුවිශුද්ධ ස්විශුද්ධ ලෝකාගර දෙවි ස්වාමීන් වහන්සේ ස්විශුද්ධ ආසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වරිතුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා එසේ ස්වාමීනි ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේම එන වහන්සේගේ ආත්මෙන් වහන්සේගේ අනුභවයෙන් මේ පඳුරු පාරිශුද්ධවත් කරන මෙන් අපි අවනතව ආයද සිටිමු අපි එසේ යදිනුවේ මේ පඳුරු අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය අනහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් වහන්සේ පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේ ස්තුති පුදා ඒ කඩා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් ගැන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනයේ වැළඳු පසුව අනහන්සේ සේම කුසලානේද රැගෙන නැවත තුති පුදා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙන්ගෙන පානේ කරන්න සැබවින්ම මේ අභිනෝදානන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මිනිස්යන් උදෙසාද ඒ බගුරුන් ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනේ වහන්සේ කුතුසේක ස්වාමිනේ වහන්සේ උත්තානුසේක ස්වාමිනේ වහන්සේ නැවත වරිණසේක එහින් පියාණෙනි ඔන් වහන්සේගේ මරණය දුත්තානේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේ හමුයේ සිට වෙන වහන්සේට සේවය කරන සුදුසන් වාසීන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු තද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වෙන්නා වූ අප සැම ශ්‍රද්ධාත්මන් වහන්සේ තුල
එකම ආත්මයක්ද එකම ශරීරයක්ද වන්නට සලසුණු මැනව ස්වාමිනී මුළුලවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුද වූ සබාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අප රදුගුරුතුමන්ද සකල පූජක පිරිසද සමග එම සබාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව අපි ස්වර්ග රාජයේ සියලු සුර දූතයන්ට ශුද්ධවන්තයන්ට ආරාධනා කරමු मेयागे पुदान्नट अपत्तेकेकतुवान्नटेकिया यदा मे विश्वासे तुल जीवत्वेमिन मे विश्वासेट साक्षिदारमिन मे विश्वासे अपट उरुम करदी अदापिन समु अरगेन स्वर्गराज्ये तुल जीवत्वेन्नाव अपे देमौपियान अपे सहोदर सहोदरियान अपे नैदै हितवतुन अपि सिहिपत् करमु औंट आराधना करमु मेयागे पुदान्नट अपत्तेकेकतुवान्नटेकिया सुदगिनि स्थाने सैम आत्मयक्म अपि दयाबरव सिहिपत् करमु मे पारिशुद्धो यागे बल महिमेन हे सैम आत्मेकटम स्वामिन वहन्सेगे वत दकीमे भाग्य उदाकर देन्नटे किया अपि बगै सितेन प्रार्थना करमु उताने बलापुरत्वत्व मीगे अपगे सहोदर सहोदरियन अवांसिके दयानुकंपाव करे विश्वासे अतु नसुनु अनुकुसियल्लंद सिहिकर अवांसिके श्रीवत मंडले आलोके वेतट ओन पिलिगत मैनव अपस्याल्लंडम दयानुकंपा कल मैनव भाग्यवत देव मातावन मन कन्निमरी आवंद भाग्यवत अपोस्तुर वरुंद सुदु जुसे वास मुनितुमंद सैम कालेम दिविगे सियलु शुद्धवांते अंद समग सदा जीवनेट सहभागी वीमट अप सुदुस्सन कल मैनव तवद उन्ना समग वहांसे प्रशंसा किरीमरद अवहंसगे महिमे वर्णना किरीमरद अवहंसगे पुत्र जेसुस क्रिस्तुस वहांसे मगिन अपट वरम दुन मैनव ओन वहांसे मगिंद ओन वहांसे समगद ओन वहांसे करहिद सियलु बल ऐति देवी पियाननी शुदात्म्यान हा समग एक वसन्नाट सकल गौरव्या सकल महिमया सदहट मात्वेवा अपगे जीवित फलदारन्नट नम अपगे जीवित वल देवियान वहन्सेगे वचनेट अनुगत करगन्नट नम याज्ञाव कियन दे अपे जीविते परमाद्दकीम बावट पात्तेन्नट ओने अपि देवियान समग मुन गसेन हमु एन होराव याज्ञाव तुल अपगे जीवित बल गन्वन्नवा अपे जीवित फल गन्वन्नवा अपे जीवित सोपात् करनवा एवं अद्दकी मक्तुल अपि देवियान हमु अद्दि सबविन्म उन वहन्सेगे कैमत्त अपे जीवितवल जीवात् करवान्नट अपि देवराक्खितान्ने नै एनिसा उन वहन्सेगे कैमत्त अपे जीवितवल एसेम सिदुवान्नट कियला कियमिन उन वहन्सेगे मादरणीय दारु कैलक् लेस स्वर्गीय पियानन वहन्से दिस बलागन अपि मेसे याज्ञा करमु स्वर्गीय वैदि सिटिन अपगे पियानने अबहंसेगे श्री नामेट प्रशंसा वेवा अबहंसेगे राज्य पैमिनेवा अबहंसेगे खमत्त स्वर्गे में मिलवे दिटुवेवा अपगे दिनदा भोजने अदा प्रदाने कलमेनव अपने वारद करनाएगे वैरदी अप कमा करनाक में अपगे वैरदी दे कमा कलमेनव पापवस्तावन अस्वीमट अपडिने लोदी आयापतिं अप मुदा गतमेनव स्वामिनी सिलो हापति नप मुदा गन्ना मेंद अपगे मेम जीवित काले अपट सामेदन मेंद अपि आयदिमु एविट वहांसेगे करुणाबर पीहिट लब निरतुरुम पाविन्मिदि सिलु करदरेन सुरक्षित वे अपगे गलुम करुवानन वन जेसुस क्रिस्तुस वहांसे नवत पैमिनीमे भाग्यवत अपेक्षावेन अपि वेसेन्नेमु मग्निसादयात राज्येद बलेद महिमेद सदहाटम बोहान सेगेय सामे ओब समग तबायामी मागे सामे ओबट देमी सुखी श्रावकया नामता वदाल जीसुस स्वामिनी
अवहंसे अपगे पापे अन्नतका अवहंसे के सभावे विश्वासे सालका अवहंसे के कैमत्त पारिधि एम सभावट अप रटट अप पाउल वलट अप जीवित वलट सामेद सामगीद दाने करानट करुणा कल मैनव अवहंसे सदाहट वैडवासन सेक रजकम करन सेक आमेन स्वामी अवहंसे के सामय अब सामग नितरम पावतीवा ඔබ සමගද පවතිවා අපි එක එක්නාට සාමය පතමු ඔබට සාමය වේවා ලොවේ පව හරින දේවාච බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව හරින දේවාච බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව හරින දේවාච බාලකයන්නි අපට සාමය දුන මැනව මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ඔබේ මගේ ජීවිතයේ සැබවින්ම යථාර්ථවාදී අත්දැකීමක් වෙත රැගෙන යන තනන් වහන්සේ මෙන්න ඔබේ මගේ ජීවිතයේ නොසලී ඵල දරන්නට ශක්තිය දෙන තනන් වහන්සේ අනහන්සේගේ මේ ආදරණීය උභෝජනයේට ආදරණීය ලෙස කැඳවීමලත් ආදරණීය ඔබ මම සැබවින්ම භාග්‍යවන්තයෝය ස්වාමිනේ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවේමි එහෙත් වචන පවණක් පදාල මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය जेसु स्वामीन वहंस ओब वहंसे सत्प्रसादे वेड सिटिन बाव मम विश्वास करमी सियलुम करुणावल ओब वहंसे गिन लबा गन्नट पुलुवन बाव अदहा गनीमी मेवन तुरु ओब वहंसेट विरुद्ध वकल अनदर वलट बहु से विक्षोप वेमी मागे मुलु हृदयन मम ओब वहन सेट आदरे वेमी मी आदरे निसा ओब वहन सेव सक्रमेंतु आकारेन देन लबा गन्नट नोहेकि बेविन आत्मिक आकारेन मत लबा गन्नट कैमति वी बोहो से आशावेमी जेसु स्वामीन वहंस मागे हृदयट वडिन वासो दे ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමේ අපි ආඥා කරමු සදාතන දෙවි ස්වාමිනි अवहंसे के महागुदी मना लबागत्तापी अवहंसेट तुतिपुदमीन मेलसायद सिटिमु मे दिव्याभिरहसे आपनितर सहभागी वान्ने यामसेद एसेम एमगीन लबेन गैलवीम दायक प्रतिपाल
දිනෙන් දින අප තුල වැඩි දියුණු කළ මැනව මෙකී දේ අපගේ ස්වාමින් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ਸਰව පරාක්‍රම දෙවි මහෝත්තම ආනන් මන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා ආමෙන් යන්න සාමේ රැගෙන යන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා විශේෂයෙන් මද දවසේ මෙම දිව්‍ය පූජාව ඔබ වෙතට රැගෙන එන්නට වෙහෙස මහන්සි වෙච්ච සෑම කෙනෙක්මද විශේෂයෙන්ම වෝබුම් රූපවාහිනී නාලිකාව අප රට තුල කරන ධර්මදානීය ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරගන්නටද විශේෂයෙන්ම එම රූපවාහිනී නාලිකාවේ සියලුම නිලයන් ඒ වගේම සේවකය කරන සියලුම දෙනාට දේව ආශිර්වාදයත් එම රූපවාහිනී ආයතනයට අනුග්‍රහය දක්වන හොඳ හිත දක්වන දිනුවට අතහිත දෙන සියලු දෙනා වෙනුවෙන්ද අපි ආඥා කරමු ඒ වගේම බබුම් රූපවාහිනී නාලිකාවේ තාක්ෂණ උපාංග මිලදී ගැනීම සඳහා ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේගේ වචනය මේ වන විට අපගේ ශ්‍රී ලංකා දීපයේ අස්සක් මුල්ලක් නැහැර කිසිම ભેදයකින් තොරව ලබා දෙන ව්‍යාප්ත කරන බබුම් රූපවාහිනී නාලිකාවට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස අපි තාමත් ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා අපිට පුළුවන් අධ්‍යක්ෂක මණ්ඩලය නිෂ්පාදක මණ්ඩලය අමතලා ඔබගේ සහයෝගය බබුන් රූපවාහිනී නාලිකාවට ලබා දෙන්නට සූති සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පීස් සාන්තුගේ නාමයෙන් ආමෙන් ජේසු පීටයි ෆාදර්